ඕගනික් ෆාම YouTube චැනලයත් එක්ක එකතු වෙලා ඉන්න මගේ යාළු හැමෝම ආදරයෙන් පිළිගන්නවා. මම අද ඔයාලට පෙන්වන්න යන්නේ ඉඟුරු පෙති කපලා පියලා ගැනීම සම්බන්ධ වීඩියෝ එකක්. මේ තියෙන්නේ නෙලාගත් ඉඟුරු අස්සන්න. මේ විදියට පිරිසිදු කරලා වැලි, මුල්, මඩ ඒවා ඉවත් කරලා පිරිසිදු කරලා තියෙනවා. ඉන්පසු මේ වගේ ඉඟුරු පෙති කපන මැෂින් එකක් ආධාරයෙන් මේ විදියට පෙති කපා ගැනීම සිදු කරනවා. මේ තියෙන්නේ ඉඟුරු වියලීම සඳහා යොදා ගන්නා උඳුන නනන් ඩ්‍රයර් එක. මේකේ ක්‍රියාකාරීත්වය තමයි මේ විදිහට මේ උඳුනට දරය දීම සඳහා ක්ලිප් දෙකක් තියෙනවා. ඒවා යටින් විවෘත නැහැ. මේකේ ගින්දර උඩට එනවා, රස්නය ඇතුළට යනවා. මේ ආකාරයේ කොටසකින් හෙලට ගිහිල්ලා ඇතුළට රස්නය ගිහිල්ලා ඊට පස්සේ මෙතනින් දුම මේ වහලෙන් පිටට තමයි මේක සකස් කරලා තියෙන්නේ. දුම් පිටවීම සිදු වෙනවා. මේ ඩ්‍රයර් එකේ විශේෂ කොටසක් තමයි මෙතනින් තියෙන්නේ. ඉහලින් මේ තියෙන්නේ ෆෑන් එකක්. ෆෑන් දෙකක් තියෙනවා වෙනවා. ඊට පස්සේ මේක තමයි මේ උෂ්ණත්වය පෙන්වන උෂ්ණත්ව මානය කියලා කියන්න පුළුවන්. මේක දැන් මේ වන විට සෙල්සිස් අංශක 40ට ඉතාමත්ම ආසන්න ප්‍රමාණයකට උෂ්ණත්වය ඉහළ ගින් තියෙනවා. මේක ඇතුලේ තියෙනවා මේ විදිහට ට්‍රේ. මේ තියෙන්නේ ඒ කපාගත් ඉඟුරුය. මම ඔයාලට මුලින් පෙන්නපු ඒ කපාගත් ඉඟුරු මේ විදිහේ ට්‍රේ වලට දාලා එක පැය 20කට වැඩි කාලයක් මේ විදිහට මේ ඩ්‍රයර් එකේ තියෙනවා. මේ විදිහට ඉඟුරු ටික හොඳින් තුනී කරලා තමයි මේ ට්‍රේ වල ඇතිරීම සිද්ධ කරන්නේ. ඉතින් මේක හොඳ සුදු පැහැටි ආකාරයට වියලිලා එනවා. මම පසු වීඩියෝ එකකින් ඔයාලට පෙන්වන්නම් මේ වියලි ඉඟුරු කොහොමද සකස් වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඔයාලා හිතනවා නම් මේ වීඩියෝ එකෙන් ඔයාලට ප්‍රයෝජනයක් වුණා කියලා තව කෙනෙක්ට බලන්න මේක ෂෙයා කරන්න. ඒ වගේම මේක ලයික් කරලා මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe button ඔබලා මට සහාය වෙන්න.